ගොඩක් දෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි කථිකාචාර්ය කෙනෙක් වෙන්නේ කොහොමද කියලා. ඉතින් මං අද ආවේ කථිකාචාර්යවරයෙක් වෙන්නේ කොහොමද, අවශ්‍ය සුදුසුකම් මොනවද, ඒ වගේම එයාලගේ වැටුප් පරිමාණය කොහොමද කියලා ඔයාලව දැනුවත් කරන්නයි. ඊට කලින් පුංචි දෙයක් කියන්නම්. මගේ YouTube එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් දැන් යමු අපේ මාතෘකාවට. මෙහෙමයි, කථිකාචාර්ය කෙනෙක් වෙන්න ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනිම දේ තමයි විශිෂ්ට සම්මාන සමගින් තමන්ගේ පළමු සාමාන්‍ය හෝ විශේෂ උපාධිය සමත්වීම. මේකෙදි විශ්වවිද්‍යාලයේ විසින්ම තීරණය කරනවා මේ ළමයාගේ දක්ෂතාවය අනුව විශ්වවිද්‍යාලයේ තාවකාලික සහාය කථිකාචාර්යවරියක් හෝ කථිකාචාර්යවරයෙක් ලෙස බඳවා ගන්නවා කියලා. හැබැයි මේ ක්‍රමයට හැමෝටම කථිකාචාර්ය කෙනෙක් වෙන්න බෑ. බොහෝ විට එක බැච් එකකින් පළමු පන්ති සාමාර්ථයක් සහිතව විශිෂ්ට සම්මාන සමගින් සමත් වෙන එක් අයෙකුට හෝ දෙන්නෙකුට තමයි හැකියාව ලැබෙන්නේ. මං දැන් කියන්නම් දෙවෙනි ක්‍රමය මොකක්ද කියලා. මොකද පළවෙනි ක්‍රමය හැමෝටම බෑනේ. ගොඩක් අයට ට්‍රයි කරන්න පුළුවන් මෙන්න මේ දෙවෙනි ක්‍රමයට. මේ ක්‍රමයෙන් යම් විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය පුරප්පාඩුවක් හෝ කීපයක් තියෙන විට ඔවුන් එම පුරප්පාඩුව පුරවා ගැනීම සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන්ව පිටතින් ගන්නවා. ඒ පුරප්පාඩු තියෙන විශ්වවිද්‍යාලය මගින් ගැසට් එකක් මාර්ගයෙන් එම කථිකාචාර්ය තනතුරට අදාළ තොරතුරු, සුදුසුකම් සහ අයදුම්පත් යොමු කරනවා. හොඳින් අවධානය යොමු කරන් ඉඳලා අන්න ඒ වගේ පුරප්පාඩුවකට අපිට සුදුසුකම් තියෙනවා නම් අයදුම් කරන්න පුළුවන්. මං දැන් කියන්නම් කථිකාචාර්ය කෙනෙක් වෙන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද කියලා. සුදුසුකම් ගැන කියන්න කලින් පුංචි දෙයක් කියන්න ඕනේ. කථිකාචාර්ය තනතුරු වර්ග කිහිපයක්ම තියෙනවා. ඒ තමයි කථිකාචාර්ය ආධුනික, තාවකාලික කථිකාචාර්ය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එක ශ්‍රේණිය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙක ශ්‍රේණිය, තාවකාලික සහකාර කථිකාචාර්ය, බාහිර කථිකාචාර්ය ආදී ලෙස දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයට කථිකාචාර්යවරුන් බඳවා ගැනීම සඳහා ඉදිරිපත් කරපු විස්තර පත්‍රිකාවක්. මේ විස්තර පත්‍රිකාවේ හරියටම තියෙනවා වැටුප් පරිමාණය පිළිබඳව. අපි දැන් බලමුකෝ ඒ වැටුප් පරිමාණයන් කොහොමද සැකසීලා තියෙන්නේ කියලා. මේ තියෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එක ශ්‍රේණිය සඳහා වූ වැටුප් පරිමාණය. ඊට පස්සේ තියෙනවා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙක ශ්‍රේණිය සඳහා වූ වැටුප් පරිමාණය. ඊට පස්සේ තියෙනවා කථිකාචාර්ය ආධුනික. ඊට පස්සේ තියෙන්නේ තාවකාලික කථිකාචාර්ය. එතකොට අපිට බලා ගන්න පුළුවන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එක ශ්‍රේණිය සඳහා ආසන්න දළ වැටුප රුපියල් 156,348යි. එමෙන්ම මූලික වැටුපෙන් 135%ක ප්‍රමාණයක් පරීක්ෂණ දීමනා ලෙස පරීක්ෂණයක නේලීමට යටත්ව ගෙවනු ලැබේ. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දෙක ශ්‍රේණිය සඳහා ආසන්න දළ වැටුප රුපියල් 137,448යි. කථිකාචාර්ය ආධුනික ආසන්න දළ වැටුප රුපියල් 88,626යි. තාවකාලික කථිකාචාර්යවරයෙකුට ලැබෙන ආසන්න දළ වැටුප රුපියල් 49,024. මේ පහතින් දැක්වෙන ප්‍රතිලාභත් එයාලට හම්බෙනවා. ඉතින් මේ එක් එක් කථිකාචාර්ය තනතුරු සඳහා සුදුසුකම් විවිධාකාරයි. ඉහළ තනතුරු සඳහා පහළ මට්ටම් සපුරා තියෙන්න ඕනේ. ඒක නිසා මං ඔයාලට කියන්නම් ඔයාලට පළමුවෙන්ම යන්න පුළුවන් තනතුරට අදාළ සුදුසුකම් මොනවද කියලා. අදාළ විෂය සඳහා විශේෂඥතාවය සහිත පළමු හෝ දෙවන පන්තියේ ඉහළ පෙළ සාමාත්‍යයක් සහිත ගෞරව උපාධියක් හෝ අදාළ විෂය සඳහා විශේෂඥතාවයක් සහිත දෙවන පන්තියේ පහළ පෙළ සාමාර්ථයක් සහිතව ලබාගත් උපාධියක් ලබා තිබීම හෝ අදාළ විෂය සඳහා විශේෂඥතාවය සහිත ලබාගත් උපාධිය හෝ දෙවන පන්තියේ සාමාර්ථයක් සහිත වෙනත් ඕනෑම උපාධියක් සහ වර්ෂ දෙකකට නොඅඩු නිබන්ධන
ශාස්ත්‍රීය නිබන්ධන සමඟ පර්යේෂණ අංගයක් සහිතව පශ්චාත් උපාධියක් සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ තමයි මූලික සුදුසුකම්. මේවට අමතරව තව අවශ්‍ය දේවල් කීපයක් තියෙනවා. ඒ ගැන අවබෝධයක් ගන්න කථිකාචාර්ය තනතුරු සඳහා ලබා දෙන අයදුම් පතක ආකෘතියක් මං ඔයාලට පෙන්වන්නම්. මේ අයදුම් පත්‍රය කැලණිය විශ්වවිද්‍යාලය විසින් කථිකාචාර්ය තනතුරු සඳහා නිකුත් කරපු අයදුම් පත්‍රයක්. මේ අයදුම් පතේ මුලින්ම තියෙන්නේ අපේ පෞද්ගලික තොරතුරු පිළිබඳව අහලා. ඊට පස්සේ අතුලත් කරන්න තියෙන්නේ අපේ පාසල්වල තොරතුරු. ඊට පස්සේ 15 වෙනි කොටස බලන්නකෝ. මේ කොටස දක්වන්න තියෙන්නේ අපේ මූලික උපාධිය පිළිබඳ තොරතුරු. අපේ පන්ති සාමාර්ථය මොකද්ද? GPA එක කීයද? ප්‍රයිසස් මෙඩල්ස් ලැබිලා තියෙනවද කියලා තමයි මේකෙන් අහලා තියෙන්නේ. මේකෙන් අපිට අදහසක් ගන්න පුළුවන් මේ තනතුරු සඳහා අපි පළමු උපාධියේදී ලබාගත්තු GPA එක, පන්ති සාමාර්ථය, එතකොට ප්‍රයිසස් මෙඩල්ස් විශේෂ සුදුසුකමක් වෙනවා කියලා. ඊළඟට 16 වෙනි කොටසෙන් අහලා තියෙන්නේ අපේ පශ්චාත් උපාධි විස්තර පිළිබඳව. ඒ වගේම ඒ උපාධිය කරද්දී ලබාගත්තු ප්‍රයිසස් මෙඩල්ස් ගැනත් අහලා තියෙනවා. 17 වෙනි කොටසෙන් අහලා තියෙන්නේ ඔයාලට තියෙන වෙනත් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා. මේකෙදි ඔයාලා කරලා තියෙන වැදගත් පාඨමාලාවල විස්තර ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට විශේෂම කොටස තමයි ඊළඟට තියෙන්නේ 18 වෙනි කොටස. කථිකාචාර්ය කෙනෙක් වෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම විශේෂ සුදුසුකමක් වෙනවා. මේකෙදි අහලා තියෙන්නේ ඔයාලා කරලා තියෙන පර්යේෂණ සහ ලියලා තියෙන පොත් ගැන. කථිකාචාර්යවරයෙක් වෙන්න නම් ඉතා වැදගත් පර්යේෂණ කරලා ඒව ප්‍රකාශයට පත් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ශාස්ත්‍රීය පොත් ලියලා තියෙන්න ඕනේ. ඒ දේවල් කරපු ප්‍රමාණය වැඩි වෙන තරමට ඔයා කථිකාචාර්ය කෙනෙක් වෙන්න සුදුස්සෙක් වෙනවා. 19 වෙනි කොටසෙන් අහලා තියෙන්නේ ඔයා දැන් කරන රැකියාවේ විස්තර පිළිබඳව. විශේෂයෙන්ම කථිකාචාර්ය කෙනෙක් වෙන්න ගුරු වෘත්තීය අත්දැකීම් විශේෂ සුදුසුකමක් වෙනවා. ඒ වගේම පර්යේෂණ ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම්ද අනිවාර්යෙන් විශේෂ සුදුසුකමක් වෙනවා. මේ දෙකෙන් එකක් අනිවාර්යෙන්ම ඔයාට තියෙනවා නම් මේ සඳහා තේරීපත් වෙන්න විශේෂ සුදුසුකමක් වෙනවා. ඒ වගේම 21 වෙනි කොටසෙන් අහලා තියෙන්නේ පාසලේදී හා විශ්වවිද්‍යාලයේ දක්වපු විශේෂ දක්ෂතා ගැන. 22 වෙනි කොටසත් ඉතාම වැදගත්. ඔයාගේ භාෂා හැකියාව ඉතා හොඳ මට්ටමක තිබීම අනිවාර්යයි. විශේෂයෙන්ම සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ඉතා හොඳින් ලිවීමට සහ කතා කිරීමට හැකියාව තියෙන්න ඕනි. අනිත් භාෂාත් ඔයාට පුළුවන් නම් ඒක ප්ලස් පොයින්ට් එකක්. ඉතින් මේ දේවල් තමයි කථිකාචාර්ය කෙනෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම්. මේ සුදුසුකම් වැඩි වෙන තරමට ඔයාව ඒ සඳහා තේරීපත් වීමේ ප්‍රවණතාවය ඉතාම වැඩි. ඉතින් මට කියන්න තියෙන්නේ පුළුවන් උපරිමයෙන් මම මේ කියපු දක්ෂතා උපනංවා ගන්න. සුදුසුකම් වැඩි කරගන්න. ඒක බැරි දෙයක් නෙවෙයි. අනිවාර්යෙන් පුළුවන් දෙයක්. ඉතින් මං හිතනවා කථිකාචාර්ය කෙනෙක් වෙන්නේ කොහොමද කියලා ඔයාලට ගොඩක් හොඳට පැහැදිලි වෙන්න ඇති. නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.